මුල් පිටුව ජනප්‍රිත විශේෂාංගයේ කාටුන්. අප අද කාටුන් ආරම්භ කරන්නේ හිමානි පුරසාරං කාටුනෙන්. ගහින් වැටිච්ච මිනිහට ගුණා ඇන්න වගේ කියන කියමන අහලා තියෙනවද පුරං කියලා මගොඩිස්තුමා කියනවා. නැසල් අද කියන්නේ එහෙම නෙමෙයි. කෝච්චියෙන් වැටිච්ච සිරිපාලට බස් එකට යට වෙන්නත් සිද්ධ වුණා කියලයි. බෙම්පියාගේ කාටුනය සිංගප්පූරු වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කරන්නේ මහේන්ද්‍රන් කියලා බෙම්පියා කියනවා. එහෙනම් එහෙ බැංකුවත් ඉවර ඇති. සුමතිපාල ජෝතිපාලගේ සමයන් කාටුනය වාසු කියනවා වර්ජනයේ පාඩුව මංගලට ගෙවන්න කියලා. එහෙනම් මහ බැංකුවේ පාඩුවත් ලොක්කා ගෙවන්න එපෑය. දැන් අප තෝරාගන්නේ Facebook කාටුනයයි. රජයේ හා පෞද්ගලික අංශවල වැටු විෂමතා විසඳන්න කොමිසමක් පත් කරනවලු. විසඳුම මේ කපේදී ලැබෙයිද බං කියලා Facebook අහනවා. රංජන් රාමනායක දැන් සූදානමින් ඉන්නවා ඔහුගේ නඩුවට මුහුණ දෙන්න. බොහෝ දෙනෙක් කියන්නේ ඔහුට සිරදඬුවමක් ලැබෙයි කියා. ඒ නිසා SP දිසානායක අහනවා පරණ ජම්පර් වගේක් නම් ඇති මගේ ළඟ කියලා. එතකොට රංජන් කියනවා වන් ෂොට් කියනවා මට දීලා කොහොමද අයියටත් ආපහු ඕන වෙන්න පුළුවන්නේ කියලා. ඔව් මේ කට නිසා හිරේ යන්නට සිදු වූ SP දිසානායකට තමයි කට ඇති රංජන් රාමනායක කියන්නේ. පංකජ රුයින්දගේ සරදම් කාටුනය වීරවංශ කියනවා දැන් දුටු ගැමුණු පහළ වුණත් රට බේරගන්න බෑ කියලා. ඉතින් දුටු ගැමුණුට කඩේ යන එකෙන් වැඩක් වේවිද කියලයි පංකජ අහන්නේ. ලංකාදීපයේ කාටුනය ගිමානේ අපි දැන් තෝරා ගන්නවා MB වීරරත්නගේ මරිසිපාල කාටුනය. එදා හර්තාලයට මේ හර්තාලය 1950 ගණන් වල සිද්ධ වුණේ. හර්තාලයට බයේ ඒ කාලේ හිටපු කැබිනට් එක රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කට්ටිය නැව කැහැංගිලා හිටියක්. දැන් හැංගෙනවා නම් එක නැවක් මදි. මං හිතන්නේ දැන් හැංගෙනවා නම් ගිම්හානි නැව 3-4ක් ඕන. එච්චරට කට්ටිය ඉන්නෝනේ පාර්ලිමේන්තුවේ කැබිනට් එකේ. දැන් ජනරාණීගේ කාටුනය තෝරා ගනිමු. බලපං රාණි ලෝකෙ ජීවත් වෙන්න හොඳ නගර අතර කොළඹ 133ට වැටිලාලු. එකට එන්න තිබුණු චාන්ස් එක ඔහෙලා කඩා කප්පල් කරගත්තනේ. එතකොට මේ මාධ්‍ය තමයි මේ කතාව කියන්නේ. මාධ්‍යවලට තමයි ජනරාණි දොස් කියන්නේ. එතකොට මාධ්‍යකරුව අහනවා ඒ මොකද්ද බං? ඕගොල්ලෝ මේ රෝසිගේ සුපිරි වැසිකිලි හදන එක නැවැත්තුවනේ. ඒ ජනරාණිගේ කාටුනෙන් පසු MD වීරරත්නගේම කාටුනයක් තෝරා ගන්නවා. තිල්වින් සිල්වා අපේ රටේ ආණ්ඩුවක් නෑ කියනකොට අනුර කියනවා ඉතින් විපක්ෂෙකුත් නෑනේ. ඔව් විපක්ෂෙත් ආණ්ඩුවේ තමයි MD කියන විදියට. සොක්කා කාටුනේ තෝරා ගනිමු. රිෂාට්ට නීතියට පිටින් වාහන 7ක් දීලාලු. එතකොට සොක්කා කියනවා අවුලක් නෑ. අපෙන් අය කරගන්න බදූලින් ඒ වියදම් කවර් කරගන්න පුළුවන්නේ සෑර්. අංජනගේ ජෝන් බාස් JC අලවතුවල කියනවා හුස්ම ගන්න බැරිව හිටිය ජනතාවට ගෙවුණු වසර තුනේ හුස්ම ගන්න පුළුවන් වුණාලු. ඔව් පුළුවන් වුණේ හුස්ම ගන්නම විතරයි. ඒ තමයි ජෝන් බාස්ගේ උත්තරය. කථානායකතුමාට ලොකු ඇන තුනක් පාර්ලිමේන්තුවේ තියෙනවා. කථානායකතුමා මේ ඇන තුන දිහා බලාගෙන ඉන්නවා. කවුද මේ ඇන තුන? ගම්මන්පිල, වාසු, දිනේෂ් ගුණවර්ධන. දාසගේ කාටුනයයි ඒ. කථානායකතුමාට
ඇන තියෙනකොට ජනාධිපතිවරයාව බිත්තියට හේත්තු කරන්න බලනවා දුම්රිය වර්ජනය. ඒ අංජන ඉන්ද්‍රජිත්ගේ කාටූනයයි. අපි අනේද කියන්නේ කවියක් කියවමු. තලංගම ජයසිංහ. අපි වෙමු නීති පනවන පාලක නඩය, අඩු කළ යුතුයි එබැවින් බස්වල දඩය. මේ පුද්ගලික බස් රථ රියදුරු හඬය, පන නැති ආණ්ඩුව ඉන්නේ කොට උඩය. ඔව්, තාප්පෙට හේතු වෙලා නෙමෙයි, කොට උඩේ ඉන්නවලු ආණ්ඩුව. අනුරාධගේ කවියත් මේ වර්ජන සම්බන්ධයෙන් අපි කියවමු. එකත් බැටදී ඉවරවන විට දුම්රිය කසය, මගියා යට කරන් දැන් යනවන්නේ බසය. වර්ජන එතත් මන්තිරි ජීවිත රසය, කරගැට දාන්නේ ජනයගේ පිටු පසය. ඔව්, කරගැට සාමාන්‍යයෙන් දාන්නේ අත්වල, නමුත් මේ වර්ජනවල හැටියට පස්ස පැත්තේ තමයි කරගැට දාන්නේ. එම්.බි. වීරරත්නගේ කාටුන් යතුපුටා ගම්මු. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉඳගන්න පුටු නැතිව හිටගෙන ඉන්නවලු. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඇත්තටම සමහර වෙලාවට මන්ත්‍රීවරු හිටගෙන ඉන්නවා කතාවිය අවස්ථාව ලබා ගන්න. දැන් එතකොට එම්.ඩි. කියනවා අපෙත් හිටගෙන ඉඳි, හැබැයි හිටගෙන ඉන්න එකට හිටගෙන දීමනාව කියලා දීමනාවකුත් අරගනි. තලංගම ජයසිංහගේ පලාමල්ල. ඊයේ මහින්ද සමරසිංහ අමාත්‍යවරයා කිව්වා මම පෙරදුනේ නෑ, උන් මාව පෙරද්දුවා කියලා. එතකොට හිටපු ජනාධිපතිවරයා කියනවා උඹ විතරක් නෙවෙයි බං, උන් මාවත් පෙරද්දුවා කියලා. තලංගම ජයසිංහගේ පලාමල්ලයි ඒ. ෆ්‍රයිඩේ බුලට්, ප්‍රියන්ත කොඩිපිලිගේ බුලට් කවිය අපි හැම සිකුරාදාම උපුටා ගන්නවා. මේ තුන් අවුරුද්ද ගැන, ආණ්ඩුවේ තුන් අවුරුද්ද පිළිබඳ ගිමානිය අද පුවත්පත්වල ලිපි පළ වුණා, දැන්වීම් රාශියක් පළ වුණා. ඒ පිළිබඳ ප්‍රියන්ත කවියක් ලියනවා. සපුරයි ආණ්ඩුව සිය තුන් අවුරුද්ද, කළ වැඩ වගේද නොකරපු කොච්චර ඇද්ද, ඒ ගැන මුන්ට ගානක් ඇත්තෙම නැද්ද, ගැලවෙයි ටිකෙන් ටික යහපාලන රෙද්ද. වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.